හරි දැන් ඊළඟට තියෙන්නේ දැන් 9න් ගුණ කිරීම හරි 10න් ගුණ කිරීමක් තියෙනවා. තේරුණාද? ඉතින් 10න් ගුණ කිරීම හරි ලේසි මේ 10න් ගුණනවා වගේ ඉතින් මම කියන්න කියලා කියන්නේ නැහැ ලියන්න කියලා කියන්නේ නැහැ මොකද ඒක හරිම ලේසි නේද? හරි එහෙනම් අපි මාතෘකා ලියමු 10න් ගුණ කරමු. දහයෙන් ගුණ කර දැන් දහයෙන් ගුණ කරන දහයෙන් ගුණ කිරීමේදී බලමු අපි පොඩි ප්‍රශ්නයක් අහලා එක් වැලකට පොඩි 10 බැගින් කොඩි වැල් 25ක් සෑදීමට එක වැලකට පොඩි 10ක් තියෙනවා 125ක් සෑදීමට අවශ්‍ය පොඩි ගණන සොයන්න කියලා ප්‍රශ්නයක් ඇහුවොත් අපි ඒක ලියමුද? ආ පළවෙනි එක එක් වැලකට පොඩි 10 බැගින් පොඩි වැල් 250 25ක් සෑදීමට පොඩි වැල් 25ක් සෑදීමට අවශ්‍ය පොඩි ගණන කීයද අවශ්‍ය පොඩි ගණන කීයද මේක ඉතින් අපිට 25 10න් ගුණ කරලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් මේ පැත්තට ගුණ කරන්නත් පුළුවන්. 25 අන්තිමට බිංදුවක් දාන්න. ආ 25 අන්තිමට බිංදුවක් දානවලු. නේද? 10 වරක් 5 50යි. නේද? 50න් බිංදුව 1ක් 5ක් ඉතිරි 10 වරක් 2 20යි ඉතුරු 5යි 25යි. එම ලියන්නත් පුළුවන්. ඔව් එතකොට 250 එන්නේ නේද? 10 වරක් 5 50න් බිංදුව 5ක් ඉතිරි 10 වරක් 2 20යි 5යි 25යි. දැන් මේ මේ බලන්නකෝ 25 අගට බිංදුව ඇවිල්ලා. එහෙනම් 10 ගුණ කිරීමේදී නේද අගට බිංදුවක් එනවා. අගට බිංදුවක් එනවා. ඕනම් මේ ඒක අපිට මෙන්න මේ වගේ උදාහරණයකින් පැහැදිලි කරගන්න පුළුවන්. මේ බලන්නකෝ 18 10න් ගුණ කළොත් මොකද වෙන්නේ? 18 10න් ගුණ කළොත් ඔයාලා 18 10න් ගුණ කරලා ලියන්න. 80යි සර්. ආ 24 10න් දාන්න. නේද? 270යි. 10න් ගුණ කරලා ලියන්න. ආ ලියන්න බලන්න. 270යි. උත්තර ලියන්නකෝ. එතකොට පෙරේවි ආ මෙතන 180යි මෙතන 240යි මෙතන 370 මේ තියෙන 37ම තමයි නේද අගට බිංදුවක් මේ තියෙන 24ම අගට බිංදුවක් මේ තියෙන 18ම අගට බිංදුවක් එකතු වෙනවා මේ 180 240 370 ඉතින් ඒක 10න් ගුණ කිරීම හරිම ලේසි මේකත් ලියාගන්න ඔයාලා එකක් ලියාගන්න හරිම ලේසි එහෙනම් ඔන්න ඔව් පෙළ පොතේ අභ්‍යාස ටික දැන් කරන්න පුළුවන් ගුණ කිරීම තුන පාඩම නේද ඔතන යටින් ඔව් පෙළ පොතේ අභ්‍යාස සියල්ලම අවසන් කරන්න නොකරපු අය කරපු අය නම් ඉතින් කමක් නැහැ හරිනේ කරපු අය කරන්න අවශ්‍ය නැහැ නොකරපු ළමයි ඒක කරන්න. හොඳයි. එහෙනම් මේ අපි අද අලුත් වැඩකට යනවා දෙමළ පාඩමකට යනවා. ඔන්න දෙමළ පොත ගන්න වෙනවා. දෙමළ පාඩම. දෙමළ
අම්මා ගත් එමලේ අම්මාට කියන්නේ කොහොමද අම්මා අයියා අන්නා අන්නා ආච්චි ඈ පාටි 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 මාමට මාමා 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 හොඳයි නංගිට තංගේ තංගේ තම්බි තම්බි මල්ලිනේ නංගි කියලා කිව්වත් කමක් නැහැ නේද තම්බි තංගේ කියලා කිව්වත් කමක් නැහැ තංගේ 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 එහෙනම් මේ අපි ඒ ටික ලියාගනිමු හැබැයි ඒක නෙවෙයි පාඩම ඊට වඩා වෙන පාඩමක් නේද අපි දැන් දැනට දාන ටික ලියමුකෝ අම්මා කියන්නේ දෙමළේට අම්මාව තමයි නේද? සය පාඩමේ මාතෘකාව මොකද්ද? මාතෘකාවක් ඕනේ. අන්නා අයියා අයියා පාටි කියන්නේ ආච්චි 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 පාටි කියන්නේ මාමා මාමටම තමයි මාමටම තමයි අක්කා අක්කා තම්බි තාත්තා මල්ලි කියන්නේ මල්ලි මල්ලි නේද නැන්දා තංගි කියන්නේ නංගි 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 තංගේ නංගි නැන්දා තව තියෙනවා ඉතින් නේ අප්පා අප්පා තාත්තා අප්පා කියන්නේ තාත්තා සින්නම්මා සින්නම්මා සින්නත්තා සිතප්පා සිතප්පා ඒ විදිහට ඉතින් යන්න පුළුවන් නේද පාටන් ඔව් පාටන් හොඳයි අපි ඔය දැනට අපි මේ ටික ලියාගනිමුකෝ පාටා හරි දැන් නං අපි දැන් සිංහල වල බලමු මේ නංගි නංගිලා නංගි නංගිලා නංගි කිව්වහම එක්කෙනයි නේ පුතේ නංගිලා කිව්වහම ඒක බහුවචන වෙනවා නේද නංගි මාර් නංගි ලා ලා යන්නත් එකතු වෙනෝනේ දෙමළ වල බහුවචන හදාගන්නේ කොහමද දැන් අම්මා කියන එකේ මාර් අම්මා මාර් අම්මා මාර් මාර් කියන වචනේ එකතු වෙනවා මාර් කියන වචනේ එකතු වෙනවා නේද අම්මා මාර් right එහෙනම් අපි දැන් ඒ ටික දැන් ඔයාලා මේ ටික ලියාගත්තනේ නේද ඕනනම් මේක වටේ කොටුවකුත් අඳින්න ඊට පස්සේ අපි මේකේ බහුවචන හදලා ලියමු මාර් එකතු කරලා නේද අම්මා මාර් අම්මා මාර් කියන්නේ මොකද තේරුම අම්මලා 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 එහෙනම් මේ ටිකටත් එකතු කරන්න ඕනවා. අපි මුලින්ම එකතු කරන්න කලින් කියමු. අන්නා මාර්. නේද? පාට් අයියලා. අයියලා. මාච්චිලා. නේද? මාමලා. මාමලා. අප්පා. තාත්තලා.
අන්නා මාර් තම්බි මාර් තංගි මාර් මාමා මාර් හොඳයි ලියන්න බලන්න ඔයාලා ටික මාර් කීපයක් ලියන්න අන්නා මාර් සිංහල වල ලා එකතු වෙන වගේ තමයි නංගි නංගිලා මේ tangi tangga tangi ma coba ayela Fatima Atila Hai, apa marwin kamu lihat?
හරි ඒකක් කොටු කරගන්න. ඒ කොටුව උඩින් ලියන්න පුළුවන් අපට ඒකවචන වාක්‍ය කියලා. ඒකවචන වාක්‍ය. ඒකවචන වාක්‍ය වල තියෙන්නේ ඉරුක්කී රාර් කියන වචනේ. Bahuwacana wakya walata neda dan oyala dannawa amma mar kiyanne ammalaane ammala innawa kiyana kota irukki rar kiyana wacana nemei yenne irukki rar hal annari irukki rar hal wacana yakena oh irukki rar hal එහෙනම් දැක්කද වැඩි වුණු වචන දෙක මෙතන මාර් වැඩි වුණා මෙතන හර් වැඩි වුණා අම්මා ඉරුකිරාර් අම්මා ඉන්නවා අම්මා මාර් ඉරුකිරාර් හර් තේරුම මොකද්ද අම්මලා ඉන්නවා ඉන්නවා ඒ පළවෙනි එක දෙවෙනියට අප්පා මාර් ඉරුකිරාර් හර් අප්පා මාර් දැන් කෙලිම ලියන්න කියවන ගමන් ලියන්න අප්පා මාර් ඉරුක්ටි රාහල් අකුරු අරන් එපා ඔය මූර්දජ ලයලු එහෙම තේරුම තමයි තාත්තලා ඉන්නවා ඊළඟ අන්නා මාර් ඉරුකිරාර්හල් අන්නා මාර් ඉරුක්ටි රාර්හල් අන්නා මාර් ඉරුකිරාර්හල් අයියලා ඉන්නවා නැවතීමේදී සබන්න ඕනේ මේ හැම වාක්‍යයකටම මොකද ඒවා වාක්‍යයක් නේද අර උඩේ වඩක් කියන්න අනිවාර්යයෙන්ම නැවතීමේදී කියන්න හොඳේ ඊට වාලියන පුළුවන් තම්බි මාරි රුකිරාර්හල් තංගා තංගේ මාරි රුකිරාර්හල් මාමා මාරි රුකිරාර්හල් සින්නප්පා මාරි රුකිරාර්හල් நேது பாட்டி மாறி இருக்கிறார்கள் அப்பா இருக்கிறார்கள் சித்தப்பா மாறி இருக்கிறார்கள் இமலியான் புழுவா ඉවරයි සර්. හොඳයි. ඒකත් කොටු කරලා ලියන්න බහුවචන වාක්‍යයේ තියෙන නේද? උඩින් ලියන්න පුළුවන් බහුවචන වාක්‍ය. හරි. ඊළඟට මට අයියලා
දෙදෙනෙක් ඉන්නවා මට අයියලා දෙදෙනෙක් ඉන්නවා කොහොමද දැන් ඔන්න අපි ඉගෙන ගත්ත ඒවත් එක්ක හදන්නේ අයියලා ඉන්නවා කියන එක ඔයාලා දන්නවනේ නේද ඔ අයියලා ඉන්නවා කියන එක දන්නවා ඔ අන්නාමාර් ඉරුක්කිරාර්හල් අයියලා දෙන්නෙක් නම් ඉරන්ඩු ආ ඉරන්ඩු නේද ඉරන්ඩු අන්නාමාර් ඉරුක්කිරාර්හල් එනකො අන්නාමාර් ඉරුක්කිරාර්හල් ඉරන්ඩු අයියලා ඉන්නවා කියන එක දැන් ඔයාලා දන්නවනේ අයියලා ඉන්නවා අයියලා නම් අන්නාමාර් ඉරුක්කිරාර්හල් අයියලා දෙන්නෙක් නම් අන්නාමාර් ඉරණ්ඩු නෙවෙයි ඉරණ්ඩු අන්නාමාර් නේද මෙතන පොඩ්ඩක් ඒක දෙපැත්තට යනවා ඉරණ්ඩු අන්නාමාර් ඉරුක්කිරාර්හල් මට කියනකොට මොකද පුතේ இருக்கிறார்கள் இருக்கிறார்கள் எனக்கு இரண்டு அண்ணா மாறி இருக்கிறார்கள் நவதீமேதி தனிவாரியாய் தேவனியக்க மட்ட மல்லி கெனக் இன்னவா மல்லி கெனக் ஏகனே இக்கினா மல்லி கெனக் இன்னவா எனக்கு தம்பி இருக்கிறார் மல்லி இன்னவனா அப்படி කියන්නේ மல்லி இன்னவா தம்பி இருக்கிறார்னே தம்பி இருக்கிறார் மல்லி கெனக் இக்கனே ஒன்று நெவேயி ஒன்று කියලා අපි කියනවා ඔව් මිනිසු ඇන්ට අපි ඒක දානකොට ඔන්රු තමයි කියලා කියන්නේ ඔව් ඔරු ඔරු තමයි ඔරු තමයි මා තමයි ඔරු තමයි ඔරු තමයි ඉරුක්කිරා අන්නහරි එනකු ඔරු ඔන්රු කියලා කියන්නේ හොඳද ඔව් ඔන්රු කියලා කියන්නේ මෙතනදී නේද මෙතෙන්දී අපි ගන්නෙ ஒரு කියන වචනය එක්කෙනෙකු ඉන්න බව ප්‍රකාශ කරන්න. ஒரு தம்பி. தம்பி இருக்கிறார். හැල්ලේ නෑනේ නේද? ඔව් හැල්ලේ නෑ මොකද? බහු වචන නෙවෙයි. ඒ தம்பி ஒரு தம்பி. ඒක වචන. ඒක වචන. හොඳයි දැන් ඉතින් ඔයාලට පුළුවන් වෙන්න ඕන මේ ජාතිය වචන දාලා මේව දාලා නේද මට නැන්දලා දෙන්න Tamanට ඉන්න ගණන් ලියන්න පුළුවන් 10ක් වෙනකන් ලියන්න ඕන දැන් අපි හිතමු ඔයාලට මාමලා තුන්දෙනෙක් ඉන්නවා නම් අන්න ලියන්න පුළුවන් නේද එනකෝ එහෙම හදලා ලියන්න පැහැදිලිද එහෙම ලියන්න පුළුවන් මට නංගි කෙනෙක් ඉන්නවා එනකෝ ඔරු தங்கே இருக்கிறார் නේද ඕලිම තමන්ගේ පවුලෙන් පටන් ගන්න ඊට පස්සේ ටික ටික නැන්දලා මාමලා ආච්චිලා එහෙම ඒ දක්වා යන්න හරි 10 වෙනකන් හදන්න අංක 10ක් දාගන්න දැන් ඔයාලා දාන එකක් ලියන්න රූල් තුනක් විතර යනවනේ නේද අංක 10 වෙනකන් දාන්න හැබැයි ඒක වචන බහු වචන වරද්දන්න එපා අර ප්‍රමාණය ලියනකොට නේද අපි දැන් අයියලා දෙන්නේ කියනකොට
අන්නාමාර ඉරණ්ඩු නෙවෙයි ඉරණ්ඩු අන්නාමාර මේ එතන පටලවා ගන්න එපා සාමාන්‍යයෙන් දෙමළ ලියනකොට අපි ලියන්නේ එහෙම නෙවෙයි අර සිංහලවල විදියටම ලියන්නේ නමුත් මෙතෙන්දි සංඛ්‍යා ප්‍රකාශ කරනකොට මේ ඒක මූලට එනවා හරි එහෙනම් පුතේ අද අපේ පන්තිය මෙතනින් අවසන් වෙනවා